ඒ තමයි ටෝනි. රංගගේ කෙල්ල එරන්ති රංග බණ්ඩාර පහුගිය දවස්වල තමන්ගේ මස් 250 නාමල්ට දීමේ ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට තානාපති කාර්යාලයක තුන්වෙනි ලේකම්වරිය විදියට පත්වීමක් ලබාගෙන තියෙනවා. සිරිකොතට නිරන්තරයෙන්ම කඩේ ගිය බහුතරයකට වතුරවත් නැතුව ඉන්න තත්ත්වයක් තුළ රංගලට මෙහෙම කොහොමද සලකන්නේ කියලා සමහරු ප්‍රශ්න කරනවා. රංගේ බණ්ඩාර කියලා කියන්නේ හිරිකිතක් නැති ලැජ්ජාවක් නැති කාලකන්ණි පොලිස් කාර්යයේ විශේෂම රංගේ බණ්ඩාර තමන්ගේ පස්සාර දීලා ගොඩ යන කලාව දැනගෙන හිටියා. මොකද මිනිහා පොලිසියක හිටපු ලොක්ෙක් නිසා. රංගේ බණ්ඩාර තමන්ගේ කෙල්ල සම්බන්ධයෙන් පහුගිය දවස්වල නිරන්තරයෙන්ම රනිල්ට විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම එරන්ද දාලා ගියාට පස්සේ රංගේ කෙල්ල ඉන්නේ හතේ හත වැඩිලා නන්නත්තර වෙලා. විශේෂයෙන්ම රනිල්ට රංගේගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරුව ගියා. මොකද නිරන්තරයෙන්ම රංගේ බණ්ඩාර තොල් රතු කොල්ලෝ රනිල්ට ගිහින් දීම පුරුද්දක් විදියට කරගෙන ගියා. මේ ප්‍රතිඵලයක් විදියට රනිල් වික්‍රමසිංහ ගාවට රංගේ ගිහිල්ලා කෙඳිරි ගෑවා. සර්ලට අපි ඉතින් කොච්චර හලුකවා සර්ලා අපි ගැන බලන්නේ නැහනේ. අනේ සර් මගේ කෙල්ල නන්නත්තර වෙලා ඉන්නේ. අර රන්දෑ දාලා ගියාට පස්සේ කෙල්ල නන්නත්තරයි. අනේ මොන හරි කරලා මගේ කෙල්ලට පත්වීමක් හදලා දෙන්නක කියලා. හැබැයි ඉල්ලන්නේ ලොකු පත්වීමක්. හැබැයි කෙල්ලට ඒවට සුදුසුකම් නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ තමන්ගේ මේ පිම්පයාට සලකන්න අවශ්‍යතාවයක් තිබුණු නිසා වහම අලි සබ්බිට කතා කරා. අලි සබ්බි කියලා කියන්නේ ආණ්ඩුවේ ඉන්න කැත විදියට හෙළුවැල්ලෙන් කඩේ යන පරේ. ඒ විදියට අලි සබ්බිට කතා කරලා කිව්වා මම දැන් එවනවා රංගේ කෙල්ල මේකිට කොහරි තානාපති කාර්යාලයක තනතුරක් දීපන් කියලා. ඒ වෙලාවේ අලි සබ්බි දඩිබිඩි ගාලා නාමල්ට කතා කරලා ඇහුවා සර් මොකද දැන් කරන්නේ රංගේ කෙල්ලට මෙහෙම තානාපති කනතුරක් දෙන්න කියනවා සර් කැමති නම් මං හදලා දෙන්නම් මැලේසියාවේ පොඩි තනතුරක් තියෙනවයි කියලා. ඒ පාර නාමල් රාජපක්ෂ හිනා වෙලා කියලා තියෙනවා ඕකුන්ට නිකම්ම මුකුත් දීලා වැඩක් නෑ මට වැඩක් නැත්තම් ඒකින්ද එහෙනම් ඒකගේ දුවට කියපන් මාව ඇවිල්ලා හම්බු වෙන්නේ කියලා. ඒ පාර අර අලිසබ්රි ගාවට ගිය රංගිගේ කෙල්ලට අලිසබ්රි එහෙම්මෙන් ඇඹරිලා කියලා තියෙනවා මෙහෙමයි තනතුරක් තියෙනවා මැලේසියාවේ හැබැයි ඒක හදලා දෙන්න පුළුවන් නාමල් මහත්තයා කිව්වොත් විතරයි මොකද නාමල්ලගෙන් ආන්න නැතුව මට මේ තනතුර දෙන්න බෑ ඕගොල්ලෝ දන්නවනේ මම රාජපක්ෂලාගේ උදව් වෙන්නේ මෙතන ඉන්නේ කියලා. ඒ පාර කෙල්ල ඇඹරිලා කියලා තියෙනවා හා කමක් නැ මං නාමල්ලාය හම්බ වෙලා නාමල්ලාය එක්ක කතා කරගන්නම් මං නාමල්ලාගේ රෙකමෙන්ඩේෂන් එක අරගෙන එන්නම් කියලා. මොකද රංගිගේ කෙල්ල දන්නවා නාමල්ලාගේ තත්ත්වය මොකද්ද කියලා. රංගිගේ කෙල්ලට රෙද්ද උස්සනවා කියන එක සාමාන්‍ය සිද්ධියක්. මොකද පහුගිය අවුරුදු 20-30 පුරාම රංගේ බණ්ඩාර පුත්තලම පැත්තේ නිරන්තරයෙන්ම ගණිකා මඩම් කරගෙන ගියා. ඒ නිසා කෙල්ල දැනගෙන හිටියා තාත්තා කොහොමද සල්ලි හම්බ කරන්නේ කියන කාරණේ සහ ගෑනුන්ගේ මස් විකුණලා ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒ වගේම රංග බණ්ඩාර ගෑනු මාරු කරන හැම වෙලාවකම රංගගේ දරුවෝ තුන් දෙන්නත් මහේකාගේ එල්ලිලා ඒ හැම ගෑනිකටම අම්මේ අම්මේ කී කියා තමයි ගොඩ ගියේ. විශේෂයෙන්ම හතේ හත වැදිලා හිටපු රංගෙලා පෝසත්තුනේ ওই විදිහට. කොහොමද රංගගේ මේ ඉල්ලීම අරගෙන පහුගිය දවස්වල ඉන්පස්සේ පණිවිඩ කාර්යය ගියා නාමල් ගාවට. නාමල් ඊට පස්සේ කිව්වා තමන්ගේ කාර්යාලයට ඇවිල්ලා රංගගේ කෙල්ලට හම්බු වෙන්නයි කියලා. ඒ වෙලාවේ මහේකා රංගේ බණ්ඩාර තමන්ගේ කෙල්ලව නාවලා සුද්ධ කරලා පිරිසුදු කරලා අර මකුළු දැල්ලේම කඩලා නාමල් ගාවට ඇරියා. නාමල් රාජපක්ෂ කුකුලා කියලා බොහොම පැහැදිලිව රංගිගේ කෙල්ල වගේම රංගක් දැනගෙන හිටියා. කෙල්ල ගිහිල්ලා නාමල් අයියා උකුලේ තුරුල් වෙලා හිනා වෙලා ඇඹරිලා බොහොම අමාරුවෙන් කෙඳිරි ගාලා කිව්වා අනේ නාමල් අයියා මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එරන්ද දාලා ගියාට පස්සේ අර මම වහබීපු කේස් එකත් හතරවටේම නෝන්ඩු වෙලා තියෙන්නේ. ඒකින්ද මට පුළුවන් කමක් තියෙනවා නම් ටික කාලෙකට හරි මේ තානාපති කාර්යාලේ පත්වීම හදලා දෙන්න. එහෙම වුණොත් මට මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් කියලා. ඒ පාලේ නාමල් රාජපක්ෂ අනේ නංගියේ උඹට ඉතින් නොසලකන දෙයක් තියෙනවද කියලා නංගිට හිමින් සැරේ කකුලෙන් ඇන්න. මොකද මේසේ යහපැත් හිටපු රංගේ බණ්ඩාරගේ කෙල්ලට හිමේට තේරුණා නාමල් අයියාගේ ආදරය මේ වෙනකොට දෝරගලන්න පටන් අරන් තියෙනවායි කියන කාරණේ. විශේෂයෙන්ම රාජපක්ෂ තමන්ගේ කොල්ලන්ට දීලා තිබුණු උපදේශ තමයි ඕන තරම් ගොන්තැඹිලි බීපල්ල හැබැයි ගෙදරට රන් තැඹිලි අරන් වරෙල්ලයි කියන කාරණේ. මේ වෙනකොටත් කොල්ල තුන් දෙනාම රන් තැඹිලි ගෙඩි තුනක් උස්සන් ආවට රට වටේම ගොන් තැඹිලි බෙනවා. මේක රංගෙගේ කෙල්ලත් දැනගෙන හිටියා. රංගෙගේ කෙල්ලත්
ඉල්ලන පමාවෙන් දෙන්න ලෑස්තුලයි හිටියේ කොහොමෙතන් නාමල් රාජපක්ෂට දිගින් දිගටම ඇඹරෙමින් තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරා. ඒ විතරක් නෙමෙයි තමන් රාජපක්ෂලා වෙනුවෙන් තමන්ගේ තාත්තා කරපු කැපකිරීම් එහෙ මතක් කරලා දුන්නා. ඉන් පස්සේ නාමල් රාජපක්ෂ කොළේ අරගෙන බලලා මේ ඇප්ලිකේෂන් එකේ නංගිය මට මෙතන පොඩ්ඩක් පැහැදිලි නැහැ පුළුවන් නම් මෙන්න මේක පෙන්නහන් කිව්වා. ඒ පාර රංගෙක් කෙල්ල ඇඹරිලා ගිහිල්ලා නාමල් රාජපක්ෂ ගාවට ගිහිල්ලා සර් මෙතනද ඇහුවේ කියලා කිව්වා. ඒ පාර නාමල් රාජපක්ෂ අන්න ඌ ඒ වගේ අන්න එතන තමයි නංගිය කියලා හිමිහිට නම් මේ රංගෙක කෙල්ලට පොඩි ටච් එකක් දුන්නා. හැබැයි කෙල්ල දැනගෙන හිටියා නාමල්ගේ කටු වැඩ කරන්නට පටන් ගත්ත බව. හොට් මේ වෙනකොටත් තැටිය රත් වෙලා හින්දා රොටිය පුච්ච ගන්න පුළුවන් බව දැනගත්තු නාමල් මේ රංගෙක කෙල්ල එරන්ති දඩබිඩි ගාලා නාමල් එක්ක හුරතල් වෙන්නට පටන් ගත්තා. කොහොමෙතන් නාමල් අයගේ ආදරයේ අවසානයේදී රංගගේ කෙල්ලගේ කකුල් දෙක පල්ලේ බේරිලා තමයි වැඩේ අවසන් වුනේ. මිත්තුරුනි, අපේ සල්ලිවලින් නඩත් වෙන ආරක්ෂක අංශයේ නාමල් රාජපක්ෂ විශේෂම රංගගේ කෙල්ල එක්ක කොටු පනිනකන් ආරක්ෂාව දුන්නා. ඒ විතරක් නෙමේ, රංගක කෙල්ලත් එක්ක රති කෙලියේ දෙන්න කොණ්ඩෙම් එක ගත්තොත් ඔබත් මමත් බොහොම අමාරුවෙන් බදු සල්ලි වලින් දීපු සල්ලි වලින්. කොහොමෙතත් නාමල් රාජපක්ෂත් එක්ක නිදිවැදීමේ ප්‍රතිඵලයක් විදියට රංගේ බණ්ඩාරක කෙල්ලට අනුමැතිය ලැබුණා. හැබැයි එක දවසේ මේක කරගන්න බැරි වුණා. රංගක කෙල්ලට දවස් දෙකක් කාර්යාලයට යන්න වුණා කියන එක තමයි මේ වෙනකොට ආරංචි මාර්ග සදහන් කරන්නේ. හැබැයි මේ වෙනකොට සමහර අය අමතක කරපු තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි තිස්සත්ත නායකගේ කෙල්ලටත් මේ විදිහටම තානාපති කාර්යාලයක පත්වීමක් නාමල්ල හදලා දුන්නා. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂලා ඒ දවස්වල විපක්ෂයට ගහ ගහ එළවද්දී තිස්සත්ත නායකගේ කෙල්ලට වහාම තානාපති කාර්යාලයක පත්වීමක් දුන්නා කියන එක හැමෝම දන්නවා. ඒ නිසා තිස්සත්ත නායකලා රංග බණ්ඩාරලා කියන්නේ කොන්දේසි විරහිතව ලැජ්ජ නැතුව තමන්ගේ රැද්ද විතරක් නෙමෙයි, තමන්ගේ පස්ස විතරක් නෙමෙයි, තමන්ගේ ගෑනුන්ගේ දරුවන්ගේ දේවල් පවා දෙන්න සූදානම් වෙච්ච පරයෝ රැලක්. හැබැයි මේ කාලකන්ණි මේ විදියට සැප විඳින්නේ ඔබෙත් මගෙත් වරද නිසා. රංගලා තමන්ගේ දරුවන්ට උගන්වන්න බැරි වුණාට, උන්ට ඉගෙන ගන්න බැරි වුණාට මේ වෙනකොට රජයේ ඉහළම රස්සා දීලා සුපිරි සැප සම්පත් දෙනවා. හැබැයි අපේ රටේ විශ්වවිද්‍යාලවල දහදුක් විඳලා උපාධි දර ලබාගත් උපාධිධාරීන් අද වෙනකොට රස්සාවල් නැතුව මහපාරවල් වල හිඟා කනවා. මේකට වග කියන්න ඕනේ ඔබත් මමත්. මොකද කනේ අම්දියෝ බීරෝ වගේ ගිහිල්ලා කතරේ ගහන්නේ ඔබත් මමත්. ඒ නිසා මේ කාල කන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකන දැක්මක් තිබෙන්නේ සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙවරුණට යම් පිටෝනි. අර්ගන්තුළු ජයග්‍රහණය නොමැතිව ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.